नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरण आमि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन सारनयामि। साधु साधु साधु। අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වර්ලකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පසුගිය වසරේ වස්සාන කාලයෙන් ඇරඹුණ ධර්ම දේශනා මාලාව අපි දැන් මේ වසර දක්වා මේ විදිහට කරගෙන එනවා. එතකොට ඒ ධර්ම දේශනා මාලාවේ මේ දිනවල අපි කතා බස් කරන්නේ සතර සතිපට්ඨානය ගැන. සතර සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ, ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මහණෙනි, සත්වයන්ගේ පිරිසුදු භාවයේ පිණිස පවතින එකම එක මාර්ගයක් තිබෙනවා. ශෝක පරිද්දවානං සමතික්කමාය. ඒ කියන්නේ අපේ ජීවිතවල තීරමණේ ශෝක, දුක් කරදර, පීඩා, සිත්තැවුල්, ඒ ශෝක දුක් දොම්නස් වලින් සෝතැවුල් වලින් සමතික්කමාය, ඉක්මවා යෑම පිණිස. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. අපේ ජීවිතවල තිබෙනවන යම් දුක් දොම්නස්, ඒ වගේන් එතර වීම පිණිස. ඥායස්ස අධිගමාය, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස. නිබ්බානස්ස සච්ච කිරියාය, නිවන සාක්ෂාත් කිරීම පිණිස. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහන්නේ, මේකම එක මාර්ගයක් ප්‍රතිපදාවක් තිබෙනවා. මොකක්ද ඒ මාර්ගයේ ප්‍රතිපදාව? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි, ඒ මේ සතර සතිපට්ඨාන ධර්මයන්ය කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සතිපට්ඨානය ගැන. එතකොට පින්වත්නි, ඒ සතර සතිපට්ඨානේ, සතර කියන්නේ හතරක් තිබෙනවා. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවන තැන් හතරක්. පළවෙනි එක තමයි කායානුපස්සන. කායනුපස්සනාව දැන් මේ විදිහ අපි කතා බස් කරලා තියෙනවා. ඊළඟට වේදනානුපස්සනා. වේදනානුපස්සනාවත් අපි කතා බස් කළා. අද දවසේ මේ සතර සතිපට්ඨාණයෙන් අපි කතා බස් කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාව කියන ධර්ම කොටසය. ඒ චිත්තානුපස්සනාවට පස්සේ ඊළඟට තියෙනවා ධම්මානුපස්සනාව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා
අපි මේ ගමන් කරගෙන යන සංසාර ගමන මේක අද ඊයේ පටන් ගත්ත එක නෙමෙයි. ඒ කියන්නේ මේ සංසාර ගමන අති දීර්ඝ එකක්. දීර්ඝ එකක් කියන්නේ උන්වහන්සේ වදාලා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි, මේ සංසාර ගමන අනවරාග්‍රයි. පටන් ගත්ත තැන හොයන්න බෑ, කෙලවරක් නෑ. පුබ්බා කෝටින පඤ්ඤායති, මේ සංසාර ගමනේ කෙලවරක් නෑ. පුබ්බා කෝටින පඤ්ඤායති කියේ පටන් ගත්ත තැනක්වත් හොයාගන්න බෑ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තෘෂ්ණාව නම් වූ සංයෝජනෙන් බැඳිලා, තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරිතං. එහෙම අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා කියන දීර්ඝ සසර ගමන එන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමයේදී දවසක් උන්වහන්සේ සැවැත් නූර් ජේතවනාරාමේ වැඩ සිටිද්දී රාත්‍රී කාලේ මුළු ජේතවනාරාමේම එළිය කරගෙන, එළිය විහිදුවාගෙන ලස්සන දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පහළ වුණා. පහළ වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒ දෙවියා ලස්සන ප්‍රශ්නයක් ඇහුවා මේ ජීවිතය ගැන. ඒ දෙවිය ඇහුවා, කේනස්සු නීයති ලෝකෝ. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස, මේ ලෝක සත්‍යව සංසාරේ පුරාවට ඇදගෙන යන්නේ කුමකින්ද කියලා. කේනස්සු පරිකස්සති, මේ ලෝක සත්‍යව සසරී එහාට මෙහාට අදින්නේ මොකෙන්ද? කිස්සස් ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගූති. මේ මුළු ලෝක සත්‍යයම වසඟයට ගියපු එකම එක ධර්මයක් තියෙනවනම් ඒ මොකද්ද ස්වාමීනි කියලා මට කියා දෙන්න කියලා ඒ දෙවියා බුදුරජාණන් වහන්සේට ওই ගාථාව කීවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඒකට උත්තර දුන්නා. චිත්තේන නීයති ලෝකෝ, මේ ලෝක සත්‍යව සංසාරේ පුරාව සැරිසරවන්නේ සිත විසින් කියෝ. චිත්තේන පරිකස්සති, මේ සත්‍යව එහාට මෙහාට මේ සසරේ ඇදලා දාන්නේ සිතෙන් කියනවා. චිත්තස්ස ඒක ධම්මස්ස, මේ සිත නම් වූ එකම ධර්මයට තමයි කියනවා මුළු ලෝක සත්‍යම වසඟයට ගිහි හිත කියන එකම ධර්මය. දැන් පින්වත්නි, අපි පොඩ්ඩක් ගන්නමු අපේ ජීවිත ගත්තත්, අපේ ජීවිත වල වුණත් අපිට එක එක ආසාවල් හටගත්තට පස්සේ, එක එක බලාපොරොත්තු අපේ ජීවිතේ හටගත්තට පස්සේ, ඊළඟට එක එක ප්‍රාර්ථනා අපේ සිතේ හටගත්තට පස්සේ, ඒ ආසාවල් විසින්, ඒ බලාපොරොත්තු විසින්, ඒ පැතුම් විසින් අපේ ජීවිතේ එක එක දිශාවලට ඇදගෙන යන්නේ නැද්ද? ඇදගෙන යනවා. එතකොට මේ සිතේ වසඟයට ගිහිලා තමයි සියලුම ලෝක සත්‍යය ඉන්නේ. සිතේ වසඟයෙන් නිදහස් වෙලා නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා, මේ සිතේ වසඟයෙන් ගැලවිල්ල ලීසි පහසු එකක් වක් නෙමෙයි. දැන් හිතක ආසාවක් හටගත්තට පස්සේ, එතකොට ඒ ආසාව විසින් සත්‍යය ඇදගෙන යද්දි ඒක සැඩ පහරකට අසු වුණා වගේ. සිත සත්‍යය ඇදගෙන යනවා. දැන් ඔබ හිතන්නේ, දැන් මේ ලෝක සත්‍යය දැන් ගත්තොත් මේ වර්තමාන ලෝකේ මේ මුළු සියලුම සත්ව ප්‍රජාව කාමයේ වසඟයට ගිහිලා ඉන්නවා. ඒතර කාමයට වසඟ වෙන්නේ හිතනේ. දැන් අපි පුංචි එකක් ගන්නෙමු. දැන් මිනිස්සු ආසයිනේ ලස්සන වාහනවලට. ලස්සන වාහනේ ඉද්දි
අර පරණ වාහනයක් තියෙන එකන අලුත් වාහනයක් දැක්කට පස්සේ එයාගේ හිතේ ඒක බැස ගන්න නැද්ද? බැස ගන්නවා. ඊට පස්සේ එයාගේ ජීවිතේ පැතුම අර අලුත් වාහනයක් ගන්න එක. එයාගේ තේ ආසාව බලාපොරොත්තු ඒක. එතකොට මේ බලාපොරොත්තු විසින් ඒ ආසාව විසින් ඒ කෙනා වැදගෙන යනවා මුළු ජීවිතේ පුරාවට. අර බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඉතින් ඒ නිසා මේ ජීවිතේ සිත කියලා කියන්නේ හරි ප්‍රධාන දෙයක්. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා. මේ සියලුම ධර්මයන්ට මොකද්ද ප්‍රධාන වෙන්නේ? මනස. මනෝ සෙට්ටා. මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියනවා. මනෝමය. මේ සෑම ප්‍රශ්නයක්ම හටගන්නේ මනසින් කියනවා. හැබැයි පින්වත්නි, අපි මේ ජීවිතේ ගත කරද්දී දැන් අපි වැඩිපුර අවධානය යොමු කළා තියෙන්නේ අපේ හිත ගැන නෙමෙයි. මේ බාහිර ලෝකේ දේවල් ගැන නේද? ඒ කියන්නේ ලස්සනට ගෙවල් දොරවල් හදාගන්න එක ගැන, ඊළඟට ලස්සනට බඩු මුට්ටු ගන්න එක ගැන, ගීදුරු වටපිටාව ලස්සනට තියාගන්න එක ගැන, ලස්සන ඇඳුම් ආයිත්තන්, සුඛෝපභෝගී වාහන, මේවා ගැන මේ ලෝක සත්‍යය ආස කරනව නේද මේ මිනිස්සු? එතකොට ඒවා ඔක්කොම පරිබාහිර දෙයට තමයි මේ ලෝක සත්‍යය සම්පූර්ණයෙන් නැඹුරුලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකෙදී මනෝ පුබ්බංගම, මනස තමයි පූර්වාංගේ වෙන්නේ. මනෝමය, මනසේ මේ හැම දෙයක්ම හට ගන්නවා. මනෝ සෙට්ට. එතකොට අපේ ජීවිතේ මෙහෙම ගත කරද්දී මනසාචී පදුට්ටේන, අපි මේ ජීවිතේ ගත කරද්දී අපේ හිත කිලුටු වුණොත්, දුෂ්ට වුණොත්, ඊට පස්සේ අපේ හිත වැඩ කරන්නේ ඒ ක්ලේශයත් එක්ක, කිලුටු වෙච්ච හිතක් එක්ක වැඩ කරනවා. මනසාචී පදුට්ටේන භාසතිවා කරෝතිවා. අපි ඒ විදියට කිලුටු වෙච්ච හිතින් යුතුව කතා කරනවා නම්, ක්‍රියා කරනවා නම් තතුන දුක්කමං වේති. එයාගේ ජීවිතේ පුරාවට දුක හඹාගෙන එනවා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි මේ තනම මේ සිත ගැන අවධානය දෙන්න කියලා දේශනා කරලා තියෙන්නේ. ආන් මේ සිත ගැන අවධානයෙන් ඉඳලා සිත පිරිසිදු කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේදී චිත්තානුපස්සනාව කියන කොටස වදාළේ. දැන් ඇත්තටම පින්වත්නි, අපි ගත්තොත් අපේ ජීවිතේ අපි මේ හිත ගැන අවධානයෙන් ඉන්න පුරුදු වෙලා නැහැ. පුංචි සන්දියේ ඉඳලා අපට අම්මලා තාත්තලා, එහෙම නැත්නම් අම්මලා අප්පච්චිලා අපට උගන්වුවේ හිත ගැන අවධානයෙන් ඉන්න පුතේ කියලාද? නැහැ. පුතේ ලස්සනට ඇඳුම් තියාගන්න, ජරාවට ඉන්න එපා, කිලුටු වෙලා ඉන්න එපා, ආ දැන් ඔයා දාඩි දාලා ඉන්නේ නාගන්න ඉන්න, මෙහෙමනේ අපට පුංචි සන්දියේ ඉඳලා උගන්වන්නේ. ඊළඟට ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියා, අපි ඉස්කෝලේ ගියා. එතකොට අපි පාසල් යද්දිත් අපට අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල වුණත් අපට මේ චිත්ත දියුණුවක් ගැන කතා කරන්නේ නැනේ. බොහොම මේ භෞතික දියුණුවක් ගැන කතා බස් කරන්නේ. බාහිර ලෝකයේ තියෙන විශේෂ ක්ෂේත්‍රයක් ගැන කතා බස් කරන්නේ නේ. එතකොට අපිට පුරුදු වෙලා නැහැ මේ චිත්ත විෂය ගැන අධ්‍යයනය කෙරෙන්න. අපි පුරුදු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මේක කතා බස් කරන්නේ. මං හිතන්නේ වෙන ධර්මයක එච්චර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තනම මේ සිත ගැන කතා කරයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා, නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි, මං බුදු ඇසින් වෙන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. යං ඒවං අදන්තං අගුත්තං අරක්කිතං මහතෝ අනත්තාය සංවත්තති. මේ ආකාරයෙන් දමණයට පත් කරගත්තේ නැත්තම්, ඊළඟට අගුත්තං ආරක්ෂා කරගත්තේ නැත්තම්, අරක්කිතං රැකවන්නේ සැලසුවේ නැත්තම්, මේ තරම්ම අනර්ථේ පිණිස, විපත පිණිස පවතින වෙන එකම දහමක්වත් බුදුරයන් වහන්සේ බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. යතයිදම් භික්ඛවේ චිත්තං, මේ හිත වගේ කියනවා.
චිත්තම් භික්කවේ අදන්තන් අගුත්තන් අරක්කතම් මහතු අනත්තතාය අනත්තාය සංවත්ත තීති. මහත් වූ අනර්ථය පිණිස පවතිනෝ. මේ හිත දමනය නොකර ගත්තාම්. දැන් ඔබ දන්න මේ ලෝකෙ දැන්ගත්තුත් මේ ලෝකෙ යුද කල කෝලාහලොලින් පිරිලනෙනෙ. ත්‍රස්තවාදය විසින් වෙලාගෙන තියෙනවන්නේ ලෝකෙ. මේ මොකේ හටගත් අර්බුදයක්ද? තමන්ගේම සුවකීය චිත්ත සන්තානයේ දමනය නොවීමේ අර්බුදයක් නේද මේ තියෙන්නේ? තමන්ගේම සුවකීය චිත්ත සන්තානයේ ආරක්ෂා නොකිරීමේ සාපේට නේද දැන් මේ මුළු ලෝක සත්‍යය මුණ දීලා ඉන්නේ? විශාල වශයෙන් දැන් ත්‍රස්තවාදී තියෙනවනේ අපේ රටේ. අපි කාලයක් දුක් විඳ ඒකේ යන්තම් ඒක පිළිවෙලක් වුණා. නමුත් පින්වත්නි, අපේ ජීවිතයේ මේ සිත ගැන අපි අවධානයක් යොමු කරන තා අපි මේ සංසාර ප්‍රශ්නෙන් එහෙම ගැලවෙන්නේ නැහැ. අන්න ඒකයි බුදුරයන් වහන්සේ වදාළා, මහණෙනි මම බුදු ඇසින් දකින්නේ වෙන එකම ධර්මයක්වත්. දමණයට පත් කරගත්තොත්, රැකගත්තොත්, රැකවරණේ සැලසුවොත් මේ තරම්ම මහත් වූ අර්ථය පිණිස, යහපත පිණිස, සැපේ පිණිස පවතින වෙන එකක්වත් දකින්නේ නැහැ කිව්වා සිත බඳු. එහෙමනම් ආන් ඒ සිත පිරිසුදු කරලා දමණය කළා දුකේ නිදහස් වීමක් කරා ගෙනියන්න තමයි බුදුරයන් වහන්සේ මේ චිත්තානුපස්සනාව වදාරලා තියෙන්නේ. මේකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ සතර සතිපට්ඨානයේ සෑම දෙයකදීම උන්වහන්සේ ඒ සිහිය පිහිටුවීම පිණිස මුලින්ම කරුණු තුනක් දේශනා කරනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති, සිත පිළිබඳව සිතෙහි යථා ස්වභාවයේ නූණෙන් දක්වමින් වාසය කරන. කොහොමද? ආතාපි, කිලිස්තවන වීරියෙන් යුතුව, සම්පජානෝ, හොඳ නූණින් යුතුව, සතිමා, මැනවින් පිහිටුවා ගන්නා ලද සිහියෙන් යුතුව. එහෙම නැතුව අපේ මේ සිතේ හට ගන්න අර්බුද වලින් අපට නිදහස් වෙන්න බෑ. දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. කතංච භික්කවේ භික්කු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මහණෙනි, කොහොමද භික්ෂුව කෙලස්තාවන වීරියෙන් යුතුව, ඊළඟට හොඳ නූණෙන් යුතුව, සිහියෙන් යුතුව සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් වාසය කරන්නේ කියලා ඔන්න බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්කවේ භික්කු, මහණෙනි මේ ශාසනයලහා භික්ෂුව. දැන් ඔයගොල්ලෝ මතක තබා ගන්න, දැන් භික්ෂුව මුල් කරලා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. නමුත් ඒකේ තේරුම භික්ෂුවට විතරක් අදාළ කෙනෙක් නෙවෙයි. ඇයි භික්ෂුවට විතරද හිතක් තියෙන්නේ? ගිහි එක්කනටත් සිත තියෙනවා. සිත කිලුට වුණොත් ගිහි ගෙදර ඉන්න එක්කෙනත් දුගතියට යනවා, පැවිදි එක්කෙනත් දුගතියට යනවා සිත කිලුට වුණොත්. අපි දන්නේ නැතුණාට අපේ හිතේ මේ සතර අපාය කරාම ගෙනියන ස්වභාවයක් තියෙනවා. දුගති කරාම, දුගති පැත්තටම මේ හිත බරවලා තියෙනවා. ඒ නිසානේ දැන් බුදුරයන් වහන්සේ වදාළේ, මේ දැන් අපි මිනිස්සු ඉන්නවනේ මනුස්ස ලෝකේ, කෝටි කීයක් විතර ඉන්නවද? කෝටි 700ක් විතර ඉන්නවනේ. දැන් මේ ඉන්න මනුස්ස ප්‍රජාවගෙන් මැරිලා ගියාට පස්සේ ආයමත් මනුස්ස ජීවිතයකට එන්නේ මේ නියපොත්ත උඩට පස්ටිං ගිත්තක් ගත්තා වගේ සුළු පිරිසක් කියනවා. මහා පොළොවේ පස් තියෙන්නේ, මහා පොළොවේ පස් වගේ නිරේ යනවා කියනවා. තිරිසන් ලෝකේ යනවා, පිරිත ලෝකේ යනවා. මක් නිසාද? හිත ගැන අවධානෙ නොසිටින නිසා, සිත දමණයට පත් නොකර ගන්නා නිසා, සිතට රැකවරණයක් හදා නොගන්නා නිසා. දැන් අපි මේ ගෙවල් දොරවල් හදලා ඇඳුම් පැළඳුම් ඇඳගෙන, ඊළඟට කෑම බීම ආහාර පාන අරගෙන, ඊළඟට සීතල වෙලාවට රස්නේ කරගන්න දේවල් හදාගෙන, රස්නේ වෙලාවට AC හදාගෙන, මේ ඔක්කොම අපේ කයට නේද පරිස්සමක් දෙන්නේ? මේකෙන් ඔබ හිතනවා හිතට පුළුවන් කියලා. හිතට දෙන්න බෑ පිටවන්න. ඔන්න දැන් බලන්න, හිත ගැන චිත්තානුපස්සනාවේ යෙදෙන හැටි. ඉද භික්වේ භික්කු, මේ ශාසනයේ භික්ෂුව
సరాగంవా చిత్తం సరాగం చిత్తంతి పజానాతి. తమంగి హితి రాగ సహిత హిత కటగణిద్ది ఒన్ను మాతులు సరాగి సీత కటగత్త కీలా మొదటి నూనింగ్ ఇస్సలాము వటాగన్నో. ఈలంగట్ దెంగ్ అపి గత్తో తొబ ఒబ్బము కియండి దెంగ్ రాగి హటగత్తట పాసే ఏక అపట హితసూ పినిసద పవతిన్ని అహిత పినిసద అహిత పినిస. రాగే నిసా మినిసు సత్తు మరణం, రాగే నిసా హురకం కరణం, రాగే నిసా తమ మీ వెరది కామసేవుని ఈ దీన్ని దెంగ్ గుడా పౌలు అర్బుది హత హటారా తీని వెరది కామసేవుని ముఖద్దికి ముల సరాగం వాచిత్త. ఈ సరాగి హిత ఆట హతగత్తట పాసే యా మీ సరాగి హితి అనుతురు దకిన్ని నే యముక అనుతురు అపి దక్కి నెత్తం అపి ఇతని నిదాసుని కాపనా కరన్నే ఓనమ దేక అపి అనుతుర దక్కుత్తమై ఈ అనుతురు అతికిన దే అపి నిదాసుని బలాన్ని దెన్ సరాగి హితట సత్య వసగీయం నిసా సత్య నుయి అసద్ధర్ములు ఎదినో అనాచారే ఎదినో ఈట పసి మీ జీవిత కెలవరాక్ నైతే ప్రశ్న ఒకటి మినిసు మూడు దినవని మీ సరాగ చితి వసంగిటి ఏం నిసా ఎదుగుట ఈలంగట అప్పిగాతో నుయే కాండ దబర్ ఆ రవుల్ పౌలుల అసమగి కాంగ్ గుడాక్ మీ హేతులా తీనోడు మీకట సరాగి సీత. ఎదుటి బుధురాన్వాంశకి ధరమి ఇస్సల్లాం బుధురాన్వాంశ అప్పటి దేశనాకరాన్ని మీ శిలూమ సరాగి సీత బెహరకరండి నువ్వు అధర్మ రాగి యం రాగికి ధర్మానుకూల భవక్ నెద్ద ఈలంగట సమాజ సదాచారి ఈకము ఆయన వద్ద ఈ రాగి ప్రహానికి రండు బలండి. సరాగం వా చిత్తం సరాగం చిత్తంతి పజానాతి. బుద్ధ దేశన వెతను అహిం రూప్యాధ్యకల ఆస్వాదం బెదరు విజ్ఞాన పవత్వను విలావక మెల్లగి ఉత్తిహిం నిరీహరి తిరిసన్లోకి హరి ఉపదిండు పులువంకి బలండి. దే మీకు మినుసు దాన్నే అని కణిన్ సద్య కహల హిట రాగ సాహిత హిత పవత్తన విలావక రాగేటి బెందును విజ్ఞాన దే విజ్ఞానికులకి విసిత రాగేటి బెందును విజ్ఞాన పవత్తన లోక మెల్లకి ఉత్తేము నిరీహరి తిరిసన్లోకి హరి ఉపదిండు పులువంకి దెంగబుటి హీనం తీరినది మీ లోక సత్య బహుతర్యాక్ మీ కెలిస్ సహిత హిత నేత కొచ్చరో పవత్తాన్ని ఇకై మీ సుగతిటి ఎండు బరి దుగుతి అని ఎందుకంటే ఏ విధి మీ మాట సరాగి సీత కట్టగత్తా కిలా తీరుంగాను సరాగి సీత హటగాన్ని ఈ రాగి అతి విన్న శుభ సంజావత్ అపితుము అపి గానుకు మనోహరి అపితుము అపి కెనెక్కిను అయాట లస్సన కెనెక్కు దకిన లస్సన కెనెక్ దకిన కామ వస్తువు అను సతు లస్సన దేయక్ కానీ లస్సన కెనెక్కు అని దకిన ఏకటి కేను శుభ నిమిత్త. హై ఈ శుభ నిమిత్త తమంట అయితే కాక నేమి అయితే నేతి ఇక గన లోభ సహగత ఆయురి అయోని సో మనసికార్యం కాపనాగర ఇన్నో ఎత్తుకుడు రాగ సాహిత్య హిత ఆటగాడు మీకు పుంచి కక్నమి మీకు బారపతలేక ఎత్తుడు ఇక తీరు గండికి ఉన్న మాట రాగ సాహిత్య హిత హటగత్త ఇలా ఎత్తుకుడు తమ ఆట ప్రహానికి రెండు పులువ అశుభి వాడల ఎత్తుకుట్టు వీతరాగం వా చిత్తం వీతరాగం చిత్తంతి పజానాతి. దెంగ ఈ రాగ సాహిత హిత ఆటగత్తం పసి మీకు మాట గెలిపిన్నే మీకు సుదుసు ఇకనిమి మంగకినకుట్టు మీకు సదాచారి ఇక్మా గీపు ఇకలే కల్పనాకల్లా ఏ అశుభ వశయం బలండి బలండి అంటే సరాగి హిత ప్రహాణేనో ప్రహాణంలో ఉన్న హిత విరాగినో ఇతరు వీతరాగం వా చిత్తం వీతరాగం చిత్తంతి పజానాతి. హిత వీతరాగి వెద్ది మగ చిత ఉన్న దాని రాగేం బెహర ఉనాగిలా తీరుం కాను ఏం తీరుం గని ఒకటి ఎన్ని నెతు అప్పటి హిత పిరుస్తుకరండి బ్యాపింగ్ వాటిని ఈలంగట తీను సదూసం వా చిత్తం సదూసం చిత్తంతి పజారాంతి. ఉన్న ఈలంగట హిత కిలుటుకరనికి దేశ సాహిత హిత దేశాహిత హితే అప్పటి విపత హదల దినం దెంగుడా కపిగత్తు మినిసుంగ జీవితంలో తిన పాటిన దేశం కట్టగత్తేవా
සමහර ගෙවල් වල කෙරවරක් නැතුව රණ්ඩුනේ. හොඳට සල්ලිත් තියෙනවා. කණ්ඩක් තියෙනවා. වාහනක් තියෙනවා. නමුත් ගෙදර පිරිස සතුටින් නෙමෙයි ඉන්නේ. ස්වාමියා බිරිඳයි දවස පුරා දෙන්නට දෙන්න සතුටින් මූණ වැලිල්ලක් නැහැ සමාලාට. දරුවෝ ගෙදර ඇවිල්ලා සැනසීමකින් ඉන්නේ රණ්ඩු සරුවල්. ගොඩාක් එකට හේතුව මේ හිතේම හටගන්න ද්වේෂය. දැන් මං කියන්නම් ඔබට හොඳ උදාහරණයක්. අම්ම කෙනෙක් ඉන්නවා, තරුණ අම්ම කෙනෙක් ඉන්නවා කියමු. ඒ අම්මට සිඟිති පුංචි දරු පැටියෙක් ඉන්නවා, දරුවෙක් ඉන්නවා. එතකොට දැන් ඕන් හොඳට තේරුම් ගන්න අපි දුක් විඳින්නේ මේ ද්වේෂය නිසා. ඔන්න අර පුංචි නොතේරෙන දරුවා අම්මට මොකක් හරි සැර වචනයක් කියලා බැන්න කියමු. අම්මට කියනවා, අම්මේ උඹ එන්න එපා, ඔබ පලයා කියලා. අර සිඟිති දරුවා නොතේරුම්කමට බැන්න කියමුකෝ. අම්මට ඒක ලොකු ප්‍රශ්නයක්ද? ඒ අම්මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අම්ම ඊට පස්සේ කියනවා, පුතේ එහෙම කියන්න එපා, අම්මාට හොඳ නැහැ, ඕක නරක වචන කියලා. ඒ අම්මා ඔළුව අත ගාලා ඒ දරුවා සනසලා මෙහෙම සුටුසු ගාලා ඒක අමතක කරනවා නේද? හැබැයි ඒ තරුණ අම්මාට මෙයාගේ ස්වාමියා අර වචනේම කියලා බයිනවා, උඹ එන්න එපා මේ ගෙදර පලයන් කියලා. දැන් ඊට පස්සේ ඒ අරබයා ඔන්න අර හිත පෑරෙනවා. පැරිලා හිතේ තරහ හට ගන්නවා. මම මෙච්චර කරද්දි මෙයා මට මෙහෙමයි කතා කරන්නේ. මම මෙච්චර මහන්සි වෙනවා. මම මෙච්චර දේවල් කරනවා. ඇයි මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති කියලා ඔන්න හිතේ තරහ හට ගන්නවා. ඊට පස්සේ එක්කෝ එයත් බනිනවා. දැන් ඊට පස්සේ අපේ ජීවිතේට දුක අරගෙන ඉන්නේ අර වචනේ නෙමෙයි. හිතේ හටගත්ත තරහ. ඇයි ඒ වචනේ මර චූටි ළමයා කිව්වන්නේ? තේරුණාද මං කියන එක? ඒ වචන වර සිඟිති දරුවා කිව්වයි අම්මට. එතනදී අම්මට තරහ හටගත්තේ නැහැ, ඔබ පලයන් යන්න කියද්දී. ඒකම තමන්ගේ ස්වාමියා කිව්වා. ඒ වචනේම තරහ හටගත්තා. ඒ තරහෙන් හිත කිලුට වෙනවා පින්වත්නි. ඊට පස්සේ මේ කිලුට හිතේ වැඩ කරන්න ගන්නවා. අපි දන්නේ නැතුන දවස්සේ හැමාරේ සමහරට ඒ අම්මා සමහරට මාස ගණන් ওই වචනේ සීකරගෙන ඉන්නවා. මං කවදාකවත් මෙයාට මේක කියලා නැහැ, මෙයා මට මේ වගේ දෙයක් කිව්වා. අනිත් දවසේ මට බැන්නොත් මං නිකන් ඉන්නේ මාත් බයිනෝ කියලා ඊට පස්සේ එයත් නපුරු වෙන්න ඊට පස්සේ පටන් ගන්නවා. ඔන්න අපේ හිතේ කිලුට ආවා. කිලුටෙන් තමයි දුක් දෝමනස තියෙන්නේ. ශෝක පරිදේව තියෙන එක. ඒකේ සතිපට්ඨානේ පටන් ගද්දී දේශනා කළේ ශෝක පරිද්දවානං සමතික්කමාය. මේ සතිපට්ඨානේ හරියට යදුනොත් හිතේ තියෙන ශෝක පරිදේව ඉක්මවා යනවා යා. දුක් දෝමනසානං අත්තංගමාය. හිතේ තියෙනවනේ දුක් දෝමනස්, හිත රිදෝන, අර උලක් ඇනුන වගේ විදින කරුණු තියෙනව නේද? ඒවා දුරු වෙලා යනවා, අත්තංගමයි නැති වෙලා යනවා. ඥායස්ස අධිකමය. එයාට මේ ජීවිතය ගැන ලොකු දැක්මක් එනවා. මේ ද්වේෂය කියන්නේ හිත කිලුටු කරන දෙයක්. මේ කිලුටු කරන දේ හටගන්නේ අර තරහ හටගත්ත නිමිත්ත. නිමිත්ත කිව්වේ අර වචනේ. ඒකම කල්පනා කර කර ඉන්නවා වැරදි විදිහට. මේක අනිත්‍ය වෙලා ගියා, මේක වෙනස් වුණා කියලා එයා සීකරන්නේ නැහැ. ඒ වචනේ එතන කිව්වා ඉවරයි. සමහරට ඒ දෙන්නගේ මුළු ජීවිතේම ප්‍රශ්නේ හදන්නේ ওই වචනේ සමහරලාට. ඒක එයා කල්පනා කරන්නේ අනිත්‍ය වුණා කියලා. නිතර මෙනෙහි කරනවා, මෙයා මට මෙහෙම කිව්වා. මං කවදාකවත් මෙහෙම වචන අහලා නැහැ කාගෙන්වත් කියලා. ඊට පස්සේ එයා ගිහින් දේශී වැඩ කරනවා. අන්න බලන්න. එතකොට හිත කිලුට වෙනවා. එතකොට ඒක හරියට තේරුම් ගත්තාම මේක පටික නිමිත්තක්. මේ අයුනසෝ මනසකාරය යෙදීම තුළයි ද්වේෂය හටගන්නේ කියලා තේරුම් ගත්තම අන්න ඥායස්ස අධිගමාය. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ජීවිතය යනවා. ඊළඟට තියෙනවා වීත දෝසං වා චිත්තං, වීත දෝසං චිත්තංති පජානාති. හිතේ තරහ නැති වුණාම මගේ හිතේ තරහ දුරු වුණා කියලා තයා තේරුම් ගන්නවා. එතකොට එයාට හොඳට හිත පිරිසුදු කරගන්න පුළුවන්. අතර තරහ දුරු වෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? ඒ තරහ හටගත් දේවල් අනිත්‍ය හැටියට කල්පනා කරන්න ඕන. මෙස්සිත පුරුදු කරගන්න ඕන. මෙස්සිත පුරුදු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ අපට ගොඩාක් ප්‍රශ්න ජය ගන්න පුළුවන්. ඉවසීම දිනු කරගන්න පුළුවන් නම් ගොඩක් දේවල් ජය ගන්න පුළුවන්. දැන් තරහ හිත කොච්චර බරපතලද කියන්නේ ඒක පුංචි එකක් නෙමේ. බුදුරජාණන් වහන්සේ කාලේ කෝකාලික කියලා භික්ෂුවක් හිටියා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කිරි මෙහා හරි තරහෙන් හිටියා.
තරහන් හිටියේ මොකද්ද? ඒ උන්වහන්සේ වැඩ ඉන්න පන්සලට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා වැඩපු වෙලාවේ දායකයෝ ගෙනල්ලා ගොඩක් පිරිකර පූජා කළා. සංඝයා උදෙසා කියලා. සංඝයා උදෙසා කියලා පූජා කරපු නිසා ඒ උන්වහන්සේලා වැඩිද්දි කිව්වා මේවත් එහෙනම් සංඝයාට පූජා කරන්න තෙවස් නූර් ජේතවනාරාමයටම යවන්න කියලා. අර ස්වාමීන් වහන්සේ අර පිරිකරවට ලෝභකමේ හිටියා. දැන් හම්බුනේ නෑනේ. ක්‍රෝධ හිත ඇති කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා භාගතුන් වහන්සේ ඔය මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙන්නා නම් මට අල්ලන්නේ නෑ. ඒ මොකද කියලා ඇහුවා. මේ ලාමක ආසතිය නය කිව්වා. හාහා ඕක කියන්න එපා. හාහා ඕක කියන්න එපා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන කෝකාලික මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ ඉතාම සීලවන්ත අය. මහා ගුණ සම්පන්න අය. ඒ නිසා සිත පහදවා ගන්න ඔය චිත්තේ විතරක් පවත්තන්න එපා කිව්වා. නෑ බුදුරජාණන් වහන්සේ ගැන නම් මට පැහැදීමක් තියෙනවා. මට ඔය උන්වහන්සේලා නම් අල්ලන්නේ නෑ. ඔය ලාමක ආසතිය නය කියලා. කියද්දි කියද්දි ඇහුවේ නෑ දේශිත පැවැත්වානේ. කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් දක්වා කිව්වා. මෙයා ඒ තරහ දුරු කරගත්තේ නෑ. ඊට පස්සේ මෙයා කේන්ති වෙන වෙන කුටියට ගියා. කෝකාලික බ්‍රහ්ම ලෝකේ හිටිය තුදු කියලා බ්‍රහ්ම රාජිකේ බ්‍රහ්ම රාජ ඇවිල්ලා කිව්වා කෝකාලික ඔය සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ මහානීය ගුණයෙන් ගුණයන්ගේ යුතු මහෝත්තමයන් වහන්සේලා සිත පහදව ගන්න නැසෙන්න එපා කියලා. හිත පහදව ගත්තේ නැහැ. තරහ හිත කොච්චරද කියන්නේ එවලේම ඇඟේ කුෂ්ටයක් ආවා. ඊට පස්සේ කුෂ්ටය ඇවිල්ලා චූටි බිබිලි හට අරන් ඊට පස්සේ මෙව්වා කඩලැට වගේ ලොකු වුණා, නෙල්ලි ගෙඩි වගේ ලොකු වුණා, ඊට පස්සේ මේ බෙලිගෙඩි වගේ ලොකු වුණා කුෂ්ටි. එවලේ මේවා මෝරලා පැසෝලා පිපුරුවා. සැරෝ වැගිරින්න ගත්තා. අර බ්‍රහ්මයා ආවිල්ලා කිව්වට පස්සේ එයා බ්‍රහ්මයාටත් බැන්නා. ඔහි කවුද කියලා ඇහුවා. මම මේ බ්‍රහ්ම ලෝකෙඳලා ආවේ කියලා. ඒ අනාගාමි බ්‍රහ්මේ. අනාගාමි කියන්නේ ආය කාම ලෝකෙට එන්නේ නැ කියන එකනේ. කිව්වා ඔහි ගැන අනාගාමි කියලා කියලා තියෙනවනේ. එහෙනම් මොකටද ඔහි ආය මෙහි ආවේ? යන්නේපා හිටපු දිහා බලාගෙන කියලා. එයාටත් බැන්නා. බැනලා මෙයා කීතිංගල එවලීම අපවත් වුණා. කිලීම් උපන්න පදුම කියන නිරි. එහිඳ පින්වත මේ දේශය කියන්නේ හිතක් වනසන ධර්මයක්. එතකොට දේශ සහිත හිත දේශ සහිත හිත කියලා තේරුම් ගන්න වහා ප්‍රහාණය කරන්න ඕන. එතකොට දේශය දුරු වෙනවා. එතකොට තේරුම් ගන්න මගේ හිත දැන් වීත දෝෂී කියලා. සමෝහං වා චිත්තං සමෝහං චිත්තංති පජානාති. හිතේ මෝහය තියේදි, මෝහය තියෙනවා කියන්නේ හිතේ ධර්මය ගැන සැකේ තියෙනවා. ඒක මෝහයෙන් අටගන්නේ. ඊළඟට බය තැති ගැනීම වෙනවා. ඒක මෝහයෙන් අටගන්නේ. මේ ජීවිතේ මම කියලා ආත්මයක් තියෙනවා කියලා අදහසක් වෙනවා. ඒක මෝහයෙන් අටගන්නේ. මේ මම කියලා ආත්මයක් මේ ජීවිතේ තියෙනවා. අපි ඊට පස්සේ මරණයෙන් මත්තේ එක්ක සදාකාලික වෙනවා. දැන් ගොඩාක් බටහිරව තියෙන ආකල්පේ තමයි මරණයෙන් මත්තේ සදාකාලික කතාව නෙමෙයි. මරණයෙන් මත්තේ මේ ජීවිතේ ඔක්කොම ඉවරයි. ඒක උච්ඡේදේ. ඒකත් මෝහය. අපේ ජීවිතේ තියෙනවා මේ ශරීරය තියෙනකන් ඉවරයි. එතකන් තමයි මේ මනුස්ස වැඩ කරන්නේ. මරුණන් පස්සේ ඔක්කොම කතන්දර ඉවරයි. ඒකත් එක්ක කුසල් අකුසල් කතාව, පිම්පව් කතාව මොකුවත් නැහෙනේ. ඒකනේ මේ ධර්ම මාත්‍රයක් ගොඩ බටිර නැත්තේ. සම්පූර්ණ කාමයෙන් රජ කරන්නේ. අන්න මෝහ සහිත හිත. මෝහ සහිත හිත මෝහ සහිත හිතක් කියලා තේරුම් ගන්න කියනවා. එතකොට මෝහසහිතයට අටගත්තන් පස්සේ එයා බලන්න ඕන අනිත්‍ය හැටියට, හේතුඵල වශයෙන් දුක් හැටියට, අනාත්ම හැටියට බලන්න ඕන. හේතුඵල වශයෙන් දකින්න දකින්න එයාට මෝහසහිත හිත නැති වෙනවා. අනිත්‍ය වශයෙන් දකින්න දකින්න මෝහසහිත හිත නැති වෙනවා. දුක් වශයෙන් බලන්න බලන්න මෝහසහිත හිත නැති වෙනවා. අනාත්ම වශයෙන් බලන්න බලන්න මෝහසහිත හිත නැති වෙනවා. එතකොට එයාගේ හිත වීත මෝහයි වෙනවා. එතකොට වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තංති පජානාති. මගේ හිතේ දැන් මෝහ සහිත ස්වභාවය නැතුව ගියා. දැන් මගේ හිතේ ප්‍රඥාව ඇති වෙලා තියෙනවා කියලා ඒකත් එයා දකිනවා. ඊළඟට තියෙනවා සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තංති පජානාති. බණ භාවනා කරද්දී ධර්මයේ පුරුදු කරද්දී හිත හැකිලිලා නම් තියෙන්නේ, මගේ සිත දැන් හැකිලිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. දැන් ගොඩාක් අයට භාවනා කරන්න ගියාට පස්සේ හිත හැකිලෙනවා. හැකිලුනහම මෙයා තේරුම් ගන්නෑ මගේ සිත දැන් හැකිලීගෙන ඉන්නේ කියලා තේරුම් ගන්නෑ. තේරුම් ගන්න නැති නිසා එයාට ඒක ප්‍රහාණය කරගන්න බෑ. ටික වෙලාවකින් එයා කෙලිමු නිදා වැටෙනවා. ඊට පස්සේ පැයක් හමාරක් ගිහලා තමයි ඔන්න එයාට හැරෙන්නේ, අපි මට නිින්ද ගියානේ කියලා. ඒ අර චිත්තානුපස්සනාවේ ඉන්නේ නැතිකම.
චිත්තානුපස්සනාවේ ඉද්දි එයාට සිත හැකිලෙද්දි හොඳට තේරෙනවා ඔන්න සිත හැකිලෙකන ඉන්නේ කියලා. එතකොට එයා ආයි හිතට වීරි උපද්ද ගන්නවා. එහෙම ඒක ප්‍රහාණය කරන්න. එතකොට ඊළඟට තියෙනවා විකිත්තං වා චිත්තං විකිත්තං චිත්තන්ති පජානාති. හිත විසිරීලා නම් තියෙන්නේ මගේ සිත විසිරීලා තියෙනවා කියලා තේරුම් ගන්නවා. එතකොට එයා ඒක සමාධිමත් කරන්න මහන්සි ගන්න ඕන. ඒකයි. දැන් හිත විසිරුණාට පස්සේ පින්වත්නි වීරිය කරොත් ගොඩාක් වීරිය කරොත් තවත් විසිරෙනවා. ඒකට උපක්‍රමශීලී වෙන්න ඕන. හිත විසිරුණාම ප්‍රසාද නිමිත්තක හිත පිහිටවන්න කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරන බුදු ගුණ. ඊළඟට ධර්මයේ තියෙන ගුණ සිහි කරනවා. රහතන් වහන්සේලාගේ උදාර ජීවිතය ගැන සිහි කරනවා. උන්වහන්සේලාගේ නිකලිස් බව ගැන සිහි කරනවා. උන්වහන්සේලා මේ අටලෝ දහමට කම්පා නොවී සිටීම ගැන සිහි කරනවා. මේ විදිහට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, තමන් පුරුදු කරන මේ සීලයේ තියෙන අනුසස් මේවා සිහි කරනවා. සිහි කරද්දී යාගිත ආයම සංසිඳෙන්න ගන්නවා. දැන් ඔයගොල්ලෝගේ ජීවිතේ වුණ සමහරලාට අපි ගත්තම් සමහරලාට වැඩ කටයුතු වැඩි වුණාම ප්‍රශ්න වැඩි වුණාම නිකම් හිත විසිරලා නිකම් පිස්සු වගේ වෙනවා. ඔළුව අවුල් වෙලා. ඒ වෙලාවට මොකෝවත් කරන්නේ නැතුව ගිහිල්ලා කෙලීම මල් ටිකක් අරගෙන පහනක් පත්තු කරලා බුදුරයන් වහන්සේට පැන් එකක් තියලා මල් පූජා කරලා වඳින්න ගාථා කියලා සංසිඳෙනවා. ඒ මොකද සංසිඳෙන්නේ? බුද්ධානුස්සතිය යෙදෙනවා යා. ඊළඟට බුදුරයන් වහන්සේගේ ධර්මයේ ගැන සිහි කරන්ද බුදුරයන් වහන්සේ මේ ධර්මයේ මේවා අනිත්‍ය හැටියට දේශනා කළා තියෙනවා. මේවා දුක් හැටියට දේශනා කළා තියෙනවා. අපේ ජීවිතයේ මේ ජරා මරණ වලින් කෙලවර වෙලා යන එක අපි මෙවට කලබල වෙලා හරියන්නේ නැහැ කියලා ධර්මයේ මෙණේ කරන්න ගන්න සංසිඳෙනවා. දැන් ඕක මෙණේ කරගන්න බැරිකමනේ මේ මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන් අවුල්ලා තියෙන්නේ. ඊළඟට ඒ කාලේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගත්තොත් එහෙම පුදුමාකාර ලස්සන ජීවිත ගත කළා උන්වහන්සේලා ජීවිතේ. අර ගංගා තීරිය කියන රහතන් වහන්සේගේ ගාථාවල තියෙනවා හරි ලස්සනයි. උන්වහන්සේලාගේ ජීවිතය බලන සුන්දරත්වයේ උන්වහන්සේ වදාරනවා මං ඉන්නේ ගංගිවුරක. එහි මගේ කුටිය හදලා තියෙන්නේ තල්කොළ තුනකින්. මං දාණි වළඳන්න පාවිච්චි කරන පාත්‍රෙත් මිනිවලට පැන් එහින භාජනයක් වගේ. තුන් අවුරුද්දටම මං කතා කළේ එකම එක වචනයයි. තුන් අවුරුද්දක් අවසානයේ අවිද්‍යා කෙලෙස් කඳ පලා දාලා සියලු ආශ්‍රෝසය කරලා උතුම් අරහත්වයට පත් වුණා. බලන්න. ඒතර උන්වහන්සේගේ කුටිය කොහොමද හදලා තිබ්බේ? ගංගිවුරුක තල්කොළ තුනකින් හදලා තියෙන්නේ. තල්කොළ තුනක් කොහොම මූට්ටු කළා? එතකොට දැන් වහින වෙලාවට ඔබ හිතන්නේ හිරිකඩෙන්නේ නැද්ද? ඉරිකටෙනවා. ඊළඟට සීතල කාලට සීතලෙන්නේ නැද්ද? සීතලේනවා. දමණයට පත් වෙච්ච හිත. දාහණි වළඳන්න පාත්‍රයේ පාවිච්චි කරපු පාත්‍රෙ මිනි වලට පැංගෙන භාජනයක් වගේ කියනවා. ඊළඟට අවුරුදු තුනටම එකම එක වචනය කතා කරලා තියෙනවා. දැන් ඔයගොල්ලොන්ට කියනවා අද උදේ වරුවේ සද්ද නැතුව ඉන්න. කිසි වචනයක් ඔයගොල්ලොන්ට කතා කරන්න බෑ කියලා. අපි නිකන් හිර කරා වගේ නේද ඊට පස්සේ ඉන්නේ? ඇයි තහනම් කතා කරන්න? උන්වහන්සේ කවුරුත් තහනම් කළා නෙවෙයි. කතා කරේ නෑ, හිත දමනේ කළා. ඒ කතා කරන්න නැතුව ඉද්දි එක තරුණ දුවක් බලනවා. දැන් හැමදාම මේ ස්වාමීන් වහන්සේ පින්ඩ පාතේ වඩිනවා, කිසි වචනයක් කතා කරන්නේ නෑ. දානෙ පූජා කරලා වඳිනවා, සුවපත් වේවාවත් කියන්නේ නෑ. අනේ මුන්නහන්සේ ගොළුද දන්නේ කියලා නිකන් හිතුණා. මම මේක බලන්න ඕනේ කියලා. දවසක් කිරි භාජනයක් අරගෙන ඇවිල්ලා උන්වහන්සේ පින්පාති වඩිද්දි කිරි පූජා කළා පාත්‍රයට. දැන් පාත්‍රෙ පිරීගෙන එනවා. ස්වාමීන් වහන්සේ අත වැහුවා. තවත් දැම්මා. දැන් පාත්‍රෙ උතුරන්න එනවා. එදා කිව්වා ඇති නැගණිය, ඇති නැගණිය. එක වචනයයි. කොහොමද අපිට පුළුවන් ද කවුරුහරි අපිට නිකන් එහෙමෙන් අපි මුකුත් වරදක් කරන්නේ නැතුව අපිට අසාධාරණ චෝදනාවක් කළොත් එහෙම අපිට පුළුවන් ද සද්ද නැතුව ඉන්න? බෑ. බුසු බුසු ගාලා හිතේ අපි හිතවිලි එනවා. ඊට පස්සේ අපි යහට මෙහාට යනවා, කෑ ගහනවා, මේක හොයලා බලන්න නැතුව අපිට කතා කරනවා.
ඇයි මෙහෙම කරන්නේ මම මේවා මොකක්වත් දන්නේ නැහැ කියලා අපි වචන වෙලා කෙනව නේද එළියට. ඒකෙන් පහන හටගන්නේ. ආන් ඒකයි. හිත දමනේ වෙලා නැහැ පින්වත්. හිත විසිරුණා. විකීතං වාචිතං විකීතං චිත්තං තිපජානාති. එහෙම විසිරුණාම තේරුම් ගන්නගෙන මගේ හිත විසිරිලා තියෙන්නේ මං සංසිඳවන්න ඕන කියලා. දැන් අපි ගත්තොත් සමහර අම්මලා ඉන්නවා ස්වාමියාගෙන් හරියට බැනුම් අහනවා ජීවිතේ. එතකොට ඒ බැනුම් අහද්දී ඒ අම්මත් සමහරලාට ඒක ඉවසන්නේ. ස්වාමියා එකක් එයදී දෙකක් එන අම්මලා ඉන්නවා. බිරිඳ ඇවුරු වෙනවා. ඊට පස්සේ ඒකද ලොකු අරුබුදයක්. ඉතින් ඊට පස්සේ මේක සංසිඳෙන්නේ නැහැ. එහෙම නෙමෙයි අපිට කවුරැන් බැන්න කියමු. අපි දත්මිට කහගෙන මේක ඉවසගෙන ඉන්නවා. මොකක් කියන්නේ. ඒ ප්‍රශ්නේ පුංචි වෙලාවකින් ඉවරයි. අපි හිත ඊට පස්සේ විසිරෙන්නේ නැහැ. එතකොට මේකට චිත්තානුපස්සනාවක් අපි යෙදෙන්න ඕන. ඒකයි. ඊළඟට තියෙනවා මේ සමාධිමත් සිත් ගැන විස්තරයක්. ඉතින් අපි ඒව ගැන තද කෙටියෙන් කතා කරමු. ගොඩක් විස්තර කතා කරන්න අද වෙලා නැහැ. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. ඒ කියන්නේ සිත සමාධිමත් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මහග්ගත කියලා මේක තියෙන්නේ. අපි බලමු. සතර සතිපට්ඨානේ දැන් මෙයා පිහිටෝලා සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්ති යෙදෙද්දී හිත පංච නීවරණයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාම හිත සමාධිමත් වෙලා ධානාංග ජීවිතය ඇති වෙනවා යගේ හිත තුල. ආන් එහෙම ඇති වුණාම ඒකට කියනවා මහග්ගත චිත්තය කියලා. ඒ කියන්නේ ඒක උසස් සිතක්. මහග්ගතං චිත්තන්ති පජානාති. තමන්ගේ හිත එහෙම නීවරණ බැහැර වෙලා ධානාංග ඇති වෙලා සමාධිමත් වුණාම එතනත් එයා හොද නුවණින් තේරු ගන්නවා දැන් සමාධිමත් ස්වභාවයක්. ධානාංග වලින් යුතු සිතක් කියලා තේරුම් ගන්නවා. මොකද යාට ඉස්සරහට ඒකෙත් අනිත්‍ය වඩන්න තියෙනවා. ඒකයි. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. ඒ විදිහට නීවරණය දුර වෙලා නැතුව නීවරණයන්ගෙන් පීඩා විඳිනවනම් ඒ සිතත් එයා තේරුම් ගන්නවා මගේ හිත නීවරණයන්ගෙන් පීඩා විඳින හිතක් දැන් තියෙන්නේ. මම මේ නීවරණ බැහැර කර ගන්න ඕන කියලා ඊට පස්සේ ආයකට ක්‍රියාමාර්ග ගන්න ඕන. ඊළඟට තියෙනවා සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං චි පජානාති. සෞත්‍ර චිත කියන්නේ තර විදිහට බණ භාවනා වශයෙන් දියුණු කරපු ධ්‍යාන මට්ටමටපත් වෙලා නැහැ. හැබැයි සමාධිමත්. ඒ සිතත් එයා තේරුම් ගන්නවා. ඒ ඔක්කොම මේ හේතු ප්‍රත්‍ය සහිතව අට ගන්න දේවල්. ඒකකවත් ආත්මයක් නැහැ. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. ওই විදිහට සතර සතිපට්ඨාන යෙදෙද්දි සමත විදර්ශනා වශයෙන් වඩද්දී එයාගේ සිත ධ්‍යානංගාදී බලවත් වෙලා රූපාවචර අරූපාවතර මට්ටමට ධ්‍යාන දියුණු කරනවා. දැන් සමහර පො දැන් අටකතාවේ තියෙන සෞත්තරං චිත්තං කියලා රූපාවචර ධ්‍යානසිත. අනුත්තරං කියලා තියෙන අරූපාවචර ධ්‍යානසිත. ඉතින් කොහොමරෙන් එයා මේ සමාධිමත් ස්වභාවයන් හොඳට තේරුම් ගන්නවා. ධ්‍යානංග බලවත් වෙලා දෙනවා ඒක තේරුම් ගන්නවා. ඊළඟට තියෙනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. හිත සමාධිමත් වෙලා තියෙදි ධ්‍යාන මට්ටමට ඇවිත් නැහැ. නමුත් යම්කිසි මට්ටමක සමාධියක් තියෙනවා. ඒ සමාධිමත් හිත සමාධිමත් සිතක් කියලා තේරුම් ගන්නවා. ඊළඟට අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. සමාහිත නැත්තම් සිත මගේ හිත තාම සමාධිමත් වෙලා නැහැ කියලා තේරුම් ගන්නවා. එහෙම මනාකොට නුවණින් දැකීම තුළ තමයි යාට මේ සිත ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව බෑ. ඊළඟට තියෙනවා විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. හිත කිලිසුන්ගේ නිදහස් වෙද්දී කිලිසුන්ගේ නිදහස් වෙන බවත් එයා අත්දකිනවා. දකින්න එයා. අතර බලන්න කොච්චර නෝනින් යන වැඩ පිළිලද්ද කියලා මේක. ඒකනේ මේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ කැණි මඩල වගේ කියන ප්‍රඥාව කියන එක. මුදුන් කූටාගාරය වගේ කියන. ඒකෙන් සියල්ලම අර පර්වත මුදුනට නැගපු කෙනෙක් පහළ හාත්පස සිසාරා දකින්න වගේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් තමන්ගේ චිත්ත ස්වභාවය දකිනවා. හිත කෙලසුන්ගේ නිදහස් වෙද්දී නිදහස් වෙන බවක් දකිනවා. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. හිත කෙලසුන්ගේ නිදහස් වෙලා නැත්තම් නිදහස් වෙලා නැහැ කියලා දකිනවා. ඉතින් කොහොමයි තියෙන්නේ. ඊට පස්සේ විස්තර වෙනවා ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඔය විදිහට තමාගේ යයි සලකන හිතේ හිතත්
සමාගයයි සලකන සිත පිළිබඳව චිත්තානුපස්සනාය වාසය කරනවා. බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒ කියන්නේ අනුන්ගේයි සලකන සිත් තුළ තියෙනෙත් මේ වගේ හේතුන්ගෙන් හටගත්තු ස්වභාවයක් තියෙන්නේ කියලා එයා තීරුම් කරනවා. දැන් හේතුන්ගෙන් හටගත්ත කියලා කිව්වේ දැන් අපි ගත්ත තරසරාග හිත සුබ නිමිත්ත අයුන්සෝ මනසිකාරයන් නිසා හටගන්නේ. ඔය ඒ හේතුන්ගෙනුයි මේ හිත පවතින්නේ කියලා දකින්න ඕන. එතකොට එයා හිත තුළ ආත්මයක් දකින්නේ නැහැ. මම මගේ කියලා දෙයක් දකින්නේ නැහැ. හේතුන්ගෙන් හටගත්ත සරාගේ හිත. දැන් ඊට පස්සේ අසුභෝසෙන් වඩනවා. වඩද්දී ආ රාගේ ප්‍රහාණ වෙනවා. ඒකත් එයා දකින්නවා. එතකොට තරහට හේතුනේ මොකද්ද? පටිඝ නිමිත්තත් අයුන්සෝ මනසිකාරයන්. ඊළඟට මෝහසහිත හිතට හේතු වෙන්නේ තමන්ට මේ ධර්ම ස්වභාවයන් ගැන අවබෝධයක් නැහැ. චිත්ත ස්වභාවය ගැන අවබෝධයක් නැහැ. අනිත්‍ය ගැන අවබෝධයක් නැහැ. දුක ගැන අවබෝධයක් නැහැ. අනාත්ම ගැන අවබෝධයක් නැහැ. එතකොට මෝහසහිත හිත පවතිනවා. අනිත්‍ය වශයෙන් වඩන්න වඩන්න මේ මොහි දුර වෙලා යනවා. ඊට පස්සේ ඔන්න ශ්‍රාවකය දැන් බලන්න ඉස්සල්ලාම මේකෙ තිබ්බේ අර අකුසල් ප්‍රහාණය කරන හැටි. ඊට පස්සේ තමයි සමාධිමත් සිත් පෙන්වා දෙන්නේ. ඉස්සල්ලා කිව්වේ රාගය ගැන, ද්වේෂය ගැන, මෝහය ගැන වනේ. අවසානට තමයි මේ සමාධිමත් සිත. එහෙනම් තේරෙන ශ්‍රාවකයා මේ ලාමක අකුසල් බැහැර කර කර සිත පිරිසුදු කරනවා. සිත පිරිසුදු කරද්දි කරද්දි තියෙන සිද්ධ වෙන්නේ තමයි හිත සංසිඳෙන්න ගන්නවා. එහෙනම් හොඳට තේරුම් ගන්න අපේ ජීවිතයේ අවුස්සන එකක් තමයි රාගය කියන්නේ. අපේ ජීවිතයේ කලම්බන එකක් තමයි ද්වේෂය කියන්නේ. අපේ ජීවිතයේ අඳුරක් කරාගෙන ඉන්න එකක් තමයි මෝහය කියන්නේ. ඔය තුන නිසා හිත බබලන්නේ නැහැ. හිත සංසිඳෙන්නේ නැහැ. හිත ඇවිස්සෙනවා. හිත කලබලයි. හිතට කිසි සැනසෙල්ලක් නැහැ. මේවා බැහැර කරන්න කරන්න හිත සංසිඳිනවා. සමාධිමත් වෙනවා. නීවරණ බැහැර වෙනවා. දැන් ඔය නීවරණ බැහැර වෙච්ච සිතින් ශ්‍රාවකයා විශේෂ දෙයක් කරනවා. විදර්ශනාවට නතු කරන්නේ දැන් මෙතනදී. සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මෙන් විහෙරති. මේ සමාධිමත් සිතත් හේතු සහිතව හටගත් එකක් කියලා තේරුම් ගන්නවා. දැන් හිතේ හේතු සහිතව හට ගන්නවා කියන්නේ නාම රූප සමුදයා චිත්ත සමුදයෝ. හිත හටගන්නේ නාම ධර්මේනුත් රූපයක් නිසා. නාම කියලා කියන්නේ එතන වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශේ, මනසිකාරෝ ඒ පහට. එතකොට දැන් අපි භාවනාවක් කරනවා කියලා කියන්නේ යංකසි අපි ගත්ත අසුභ සංඥාව හරි ආනාපාන සතිය හරි ධාතු මනසිකාරය හරි වඩද්දී අර නාම ධර්මයන් වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශේ, මනසිකාරේ අපේ භාවනා මනසිකාරයට අනුව ක්‍රියාත්මක වෙනවා, නතු වෙනවා. ඊළඟ අපේ කය පවා ඒකට නතු වෙනවා. එතකොට සමාධිමත් වෙනවා. ඒකයි කෙලෙසයිද හිතෙදිත් එහෙමයි වෙන්නේ. රාගසයිද හිතෙත් ඒ නාම ධර්මනේ රාගයට අනුව වැඩ කරනවා. වේදනාව, ස්පර්ශේ, මනසිකාරේ, සංඥාව, චේතනාව රාගයට අනුව වැඩ කරනවා. ඒකේ බරපතලකම තමයි ඒ වගේ වෙලාවක බැලගියොත් දුක තියන්න පුළුවන්. මේකයි. එතකොට ඊපස් ශ්‍රාවකය මේ චිත්ත ස්වභාවයේ නාම රූපයෙන් හට ගන්නවා. නාම රූපයෙන් නැතිවෙවි නැති යනවා කියලා නෝනෙන් දකින අර සමාධිමත් තුල සිත තුල ඉඳලා ඔන්න විදර්ශනාව. සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මෙන් විහෙරති, වය ධම්මානුපස්සීවා චිත්තස්මෙන් විහෙරති. මේ විදිහට විදර්ශනා වඩද්දි වඩද්දි ඔන්න විශේෂ එකක් ශ්‍රාවකයාගේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. අත්ති චිත්තන්තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. ඒ ශ්‍රාවකයාගේ බලවත් විදර්ශනාවත් තුළ සිහිය පිහිටනවා කියනවා. මෙතන නාම රූපයන්ගෙන් හටගත් හේතුඵල ධර්මයෙන් සකස් වූ අනිත්‍ය වූ සංගත වූ පටිච්ච සමුප්පන්නෝ චිත්ත ස්වභාවයක් තියෙනවා කියලා සිහිය පිහිටන්න ගන්නවා. එහෙමනම් ඒ හිත මම මගේ කියලා නෙමෙයි දකින්නේ, හේතුන්ගෙන් හටගත් එක. එතකොට යාව දේව ඥානමත්ය තවදුරටත් ඒක අවබෝධඥානෙ දියුණුවෙන් පිණිස පවතිනවා. පතිස්සතිමත්ය සිහ දියුණුවෙන් පිණිස පවතිනවා. අනිස්සිතෝච විහෙරති. දැන් එයා අර සමාධිමත් සිත කෙරෙහි මේ සිතේ තියෙන චිත්ත ස්වභාවයන් කෙරෙහි ඇලෙන්නේ නැතුව වාසය කරනවා. බලන්න කොච්චර දියුණුවක් කරා යනවද කියලා. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේ ජීවිතේ නම් වූ ලෝකේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේවෙන් ඇදිච්ච මේ ජීවිතේ නම් ලෝකේ කිසිම එකට යා බැඳෙන්නේ නැහැ. දැන් අපි බැඳිච්ච ප්‍රධාන එකක් තමයි කය. බැඳිච්ච ප්‍රධාන එකක් තමයි සිත. කයේ තමයි ඇස, කන, නාසය, දිව, කය. ඔය ටික කයට ආйти. සිත මේ කය ඇසුරු කරගෙන තියෙන දේ. ඔය දෙකෙන්ම නිදහස් වෙන ඔයා. අච්චිතිත්තන්තිවා පනස් සති පච්චුපටිතා හෝති.
මෙතන චිත්ත ස්වභාවයක් තියෙනවා කියලා බලවත් සිහිපීනවා. යාව දේව ඥානමත්තාය. තවදුරටත් අවබෝධඥානෙ දියුණුවෙන් පිණිස එක පවතිනවා. පතිස්සතිමත්තාය. බලවත් සිහිය දියුණු වෙනවා. අනිස්සිතෝච විහෙරති. එයා මේ ජීවිතෙත් එක දැන් එකතු වෙලා නැහැ. නච කිංචි ලෝකේ උපාදේති. මේ ලෝකේ කිසිම දෙයකට දැන් එයා බැඳිලා නැහැ. ඒවම්පිකෝ භික්කවේ භික්කු චිත්ති චිත්තානුපස්සී විහෙරති. ඔහුම කියනවා චිත්තානුපස්සනාවෙන් වාසය කරන්න. ඔය වෙද්දී යා නිකලිස් කෙනෙක් රහතන් වහන්සේ නම බලන්න ලස්සන. එතකොටනේ ඒ රහතන් වහන්සේ ගැන තියෙනවා සුඛිනෝ වත අරහන්තු. ඒ රහතන් වහන්සේලාත් කියනවා උදාර සැපයකින් යුතුව ජීවිතය ගත කරපු අය. මක් නිසාද? තණ්හා තේසන් නවිජ්ජති. ඒ ජීවිතයේ තණ්හාව කියලා කිසිම දෙයක් හොයන්න නැහැ. අස්මිමානෝ සමුච්චින්නෝ. මම මගේ කියන හැඟීම් සියල්ල ඉක්මවා ගිහිල්ලා මෝහ ජාලම් පදාලිතා. ජීවිතයේ අවිද්‍ය අන්ධකාරයේ සිඳ බිඳ දාලා. අනීජං තේ අනුප්පත්තා. ජීවිතේ තෘෂ්ණා රහිත බවට පත් වෙලා. චිත්තං තේසං අනාවිලං. කිසි කැළඹිල්ලක් නැති ගැඹුරු විලක් වගේ සිත. චිත්තං තේසං අනාවිලං. ලෝකේ අනුපලිත්තාති. මේ ලෝකේ කිසිම දෙයක් එක තැවරෙන්නේ නැහැ. බ්‍රහ්ම භූතා අනාසව. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ආශ්‍රව රහිත වෙලා. ඔන්න චිත්තානුපස්සනාවේ කෙලවර. ඉතින් බලන්න පින්වත්නි, මේ ධර්මයේ උතර කොච්චර ආශ්චර්ය ධර්මයක්ද නේ? මොනතරම් සුන්දරත්වයක් තියෙනවද? දැන් අද මේ චිත්තානුපස්සනාව ගැන අපි බොහොම ඩිංගිත්තක් කතා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සතර සතිපට්ඨානෙන් යුතු මේ උතුම් උදාර ගුණ කරා මේ මිනිස්සයා ගෙනියන සියලු ලෝකයෙන් එතර කරවන චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ උතුම් ධර්මයේ ඔබ අප සෑම සියලු දෙනාට අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනා උදා වේවා. සාදු සාදු සාදු.